දේශපාලන ශේෂ්ත්‍රයේ කතා බහ දිහා බැලුවම අද බොහෝ දෙනෙක් බෞද්ධකම ගැන ලොකුට කතා කරනවා. අද බොහෝ දෙනෙක් සිංහලකම ගැන ලොකුට කතා කරනවා. සිංහල බෞද්ධකම කියන මාතෘකාව අද ජන සමාජයේ බොහෝ දෙනාගේ වාද විවාද වලට තුඩු දෙන කාරණා. දැන් සිංහල බෞද්ධකම ගැන කතා කරනකොට මම කැමතියි යහන්ඳ ගස් යට දුවා දරුවන් දහම් අධ්‍යාපනය ලැබෙන එක හොඳ සිංහල බෞද්ධකමද? අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි නිරා ආහාරව කිසිම රජයකින් උදව්වක් නැතිව දහම් අධ්‍යාපනය ගස් යට කරන එක හොඳ සිංහල බෞද්ධකමද? මම දකින හොඳ සිංහල බෞද්ධකමෙන් මට පෙනෙන්නේ මේ සිංහල බෞද්ධ රටේ ගස් යට දහම් අධ්‍යාපනය කරනවායි කියන එක සිංහල බෞද්ධයෝ ඔක්කොටම ලැජ්ජාවක්. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තියේ සඳහන් වෙනවා බෞද්ධකමට විශේෂිත වූ තැනක් ලබා දෙනවායි කියලා. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විශේෂිත වූ තැනක් ලබා දෙනවායි කියන එක තමයි මේ ගස් යට දහම් අධ්‍යාපනය කරනවායි කියන එක. මොකක්ද මම මේ ඉදිරිපත් කරන්න හදන්නේ? සිංහල බෞද්ධකම ගැන කතා කරනකොට මේක කයිවාරු සිංහල බෞද්ධකම නොවිය යුතුයි. සිංහල බෞද්ධකම ගැන කැක්කුමක් තියෙනවා. සිංහල බෞද්ධකම ගැන ආදරයක් අනුකම්පාවක් හිතයිශීත්‍රයක් තියෙනවා. බොරුවට කතා බත දොඩවන්නේ නැතුව අපි ප්‍රායෝගික බෞද්ධය වෙන්න සිසු දහම් සෙවන ප්‍රායෝගික වැඩසටහන. මේ තමයි ප්‍රායෝගික බෞද්ධකම. මේ ප්‍රායෝගික බෞද්ධකම තුළින් මේ වැදගත් විහාරස්ථානයේ අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි දහම් අධ්‍යාපනය ලැබපු දූ දරුවන් තිරසර සෙවණක් යට අද දවසේ ඉඳලා දහම් අධ්‍යාපනය ලැබුණ මේක තමයි ප්‍රායෝගික බෞද්ධකම. මම ඔබලට කියන්න කැමති මේ රටේ ජනතාව ඒ වැදගත් පැහැදිලි පිරිසිදු තීන්දුව ගත්තොත්
මේ වසර අවසාන වෙනකොට මම වසර 3ක් ඇතුළත මේ රටේ සියලුම ආගමික සිද්ධාස්ථානවල දහම් පාසල් හිඟය දහම් පාසල් මදිපාඩුව අඩුපාඩුව මාස 36 සනි ප්‍රේමදාස විසඳනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි හැම දහම් පාසල් දරුවෙකුටම ඉරිදා දවසේ දිවා ආහාරය ලබා දීලා දහම් පාසල් දූ දරුවන්ට රජයේ මැදිහත් වීමෙන් නිලැමිනුත් ලබා දීලා දහම් අධ්‍යාපනය ක්‍රියාත්මක කරන ගුරු භවතුන්ට රජයේ රැකියා ලබා දීමේදී මගේ පියාණන් එදා ලබා දුන්නා වගේම අද ලොකුවට සිංහල බෞද්ධකම ගැන කතා කරපු අය කපා හැරියා වගේම නැවතත් වරක් රජයේ රැකියා සම්මුඛ පරීක්ෂණයකදී දහම් පාසල් ගුරු සහතිකයට රණසිංහ ප්‍රේමදාස යුගයේ වගේම අලුතෙන්ම ලබු එකතු කරන වැඩපිළිවෙලක් මම ක්‍රියාත්මක කරනවා කිය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ මිත්‍රවරුනි, මේක තමයි සිංහල බෞද්ධකම. අද චෛත්‍ය 1125 මේ රටේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය මම ආරම්භ කරලා තිබෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රදේශයේ අපි චෛත්‍යයක් දැන් බොහෝ දුරට අවසන් කරලා හෙට අනිද්ද මම එනවා එයත් සසුනට පූජා කරන්න. චෛත්‍ය 1125 දහම් පාසල් ශාලා 10ක් මේ මාස 12ක් ඇතුළත. මෙන්න මේවා තමයි සිංහල බෞද්ධකම රකින්න වැඩසටහන. සිංහල බෞද්ධකම ආරක්ෂා කරන වැඩසටහන. හැබැයි මම එක දෙයක් පොරොන්දු වෙනවා. කිසිම දවසක බෞද්ධ ආගම මට මන්දිරවලට යන්න පාලමක් කරගන්නේ නැහැ. බෞද්ධකම ජනාධිපති මන්දිරයට අරලියගහ මන්දිරයට යෑම සඳහා මගේ පුද්ගලික දේශපාලන ගමන වේගවත් කර ගැනීම සඳහා ශක්තිමත් කර ගැනීම සඳහා මම මගේ ආගම ධර්මය මොනම හේතුවකටවත් මේ නිඳිත ආකාරයට පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අද දවසේ බෞද්ධකම ගැන ලොකුවට කතා කරපු ඇත්තෝ එදා මේ මහා පාරේ එහාට මෙහාට යනකොට ගුවලින් ගමන් කරනකොට ඉරිදා දවස්වල ගස් යට දුවා දරුවන් දහම් අධ්‍යාපනයේ ලබන එක දකින්නකොට කෙලින්ම අහක බලාගත්තා. කෙලින්ම වෙන පැත්තක් බලාගත්තා. දැන් එනවා කතා කරන සිංහල බෞද්ධකම ගැන. එහෙනම් මිත්‍රවරුනි මම අද බොහොම සතුටු වෙනවා බෞද්ධකම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට අද අපි කටයුතු කරලා තිබෙනවා කියන එක ගැන මම සිංහල බෞද්ධයෙක් හැටියට හදවතින්ම සතුටු වෙනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.